හොඳයි. ගිය සතියේ අපි කතාබහ කරා තාර්කික ප්‍රකාශ කියන්නේ මොනවාද කියන එක ගැන. Right? දැන් ක්ලාස් එක පටන් ගන්න කලින් 2023 අලුත් ගෲප් එකේ ඉන්න දරුවෝ ටික මං හිතන්නේ මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා හැමෝම වගේ. අපිට දැන් ඉස්කෝලේ පටන් ගත්ත නිසා උදේ පොඩ්ඩක් ක්ලාස් සෙෂන් එක තියාගන්න එකේ ගැටලුකාරී තත්වයක් ඇති වුණා. අපි අද මේ සෙෂන් එකෙන් පස්සේ හැමෝටම පුළුවන් රෑ වෙලාවක් ඇරේන්ජ් කරගමු. මොකද ඒක ටෙම්පරරි ටයිම් එකක් තියෙන නිසා ඔයගලන්ට අගාලා ඉතිරි දේවල් ටික කියලා ඒ ක්ලාස් එක එතනින් අපි ඩිස්කන්ටිනියු කරනවා. රයිට්. එතකොට දිගටම අපිට මේකත් එක්ක තමයි එන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේ පන්තියට දිගටම එන්න ඕනේ. ඔයගලන්ගේ මුල් පාඩම් ටිකට අදාළව තමයි අපි ටෙම්පරරි ටයිම් එකක් අරගෙන දේවල් ටික ඉවර කරගන්නේ. රයිට්. ඒක නිසා අපි ඉවර වෙලා ටෙම්පරරි ටයිම් එක මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් කතා බහ කරගමු. එතකොට බදාද උදේ ක්ලාස් එක මෙතනින් එහාට බදාද උදේ නෙවෙයි තියෙන්නේ. අපි මොන වෙලාවට දෙන්නේ කියලා අද අරගන්න තීරණයත් එක්ක එහෙන් බලමු. රයිට්. හරි. එතකොට අපි ගිය සතියේ කතා බහ කරේ මේ තාර්කික ප්‍රකාශ ගැන. තාර්කික ප්‍රකාශ කොටස් දෙකකට කැඩුණා. ගුණිතවල එකතුවක්, එකතුවල ගුණිතයක් විදිහට. එතකොට ඒ කියන තාර්කික ප්‍රකාශවල සම්මත ප්‍රකාශ, සම්මත නොවන ප්‍රකාශ කියලා කොටස් දෙකකට අපි මේක කැඩුවා. ඒ ගුණිතවල එකතුව නැත්නම් sum of product කියන එකටත් මේ කියන ආකාර දෙකම තියෙනවා. සම්මත නොවන සහ සම්මත ප්‍රකාශ කියන ආකාර දෙකම. product of sum එකතුවල ගුණිතයටත් මේ ආකාර දෙකම තියෙනවා. සම්මත නොවන සහ සම්මත ප්‍රකාශ කියන ආකාර දෙකම. ඊට පස්සේ අපි කතා බහ කරා කොහොමද මේ සම්මත නොවන ප්‍රකාශයක් සම්මත ප්‍රකාශයක් බවට පරිවර්තනය කරගන්නේ කියන එක. රයිට්. එතනදී SOP එකක් කොහොමද පරිවර්තනය කරගන්නේ, POS එකක් කොහොමද පරිවර්තනය කරගන්නේ කියන එක ගැන අපි කතා බහ වුණා. රයිට්. ඒකට අදාළව පොඩි ගණන් දෙකකුත් අපි කතා බහ කරා. රයිට්. එතකොට අද අපි කතා කරනවා මේ SOP සහ POS කියන ප්‍රකාශ අපිට ට්‍රුත් ටේබල් එකක් දීලා තියෙනකොට. ට්‍රුත් ටේබල් එකක් දීලා තියෙනකොට දැන් අපි ඔයාලට මේ දක්වා ට්‍රුත් ටේබල් එකක් ගැන තියෙන අත්දැකීම තමයි ප්‍රකාශයක් දුන්නම ප්‍රකාශයට අදාළව ට්‍රුත් ටේබල් එකක් නිර්මාණය කරන්න ඕගොල්ලෝ දන්නවා. රයිට්. එතකොට දැන් මම මෙතනදී කතා කරන ට්‍රුත් ටේබල් එක ඔගොල්ලන්ගේ ප්‍රකාශයකට අදාළව නිර්මාණය කරන්න තියෙන ට්‍රුත් ටේබල් එකකට වඩා පොඩි කුඩයි. ඒක කුඩා වෙන්න හේතුව තමයි අර අතරමැදි අවස්ථා ටික. දැන් උදාහරණයක් විදිහට මම ඔයගලන්ට ට්‍රුත් ටේබල් එකක් සත්‍යතාවකුවක් අඳින්න කිව්වොත් ඒ එකතු කිරීම B.C කියන කෙනාට. රයිට්. ඔගොල්ලෝ නේද ABC කියන තීරු තුන හදාගෙන ඊට පස්සේ B.C කියන එක හදාගෙන ඊට පස්සේනේ A+B.C කියන එක හැදෙන්නේ. ඇත්තටම ගත්තොත් මේ ලයින් තුන ඉන්ඩිකේට් කරන්නේ ඉන්පුට්ස් ටික, ආදාන ටික. රයිට්. මෙයා තමයි අවුට්පුට් එක තීරණය කරන කෙනා. ෆයිනල් අවුට්පුට් එක. ඒතර මෙයා ඇත්තටම අතරමැදි අවස්ථාවක්. එතකොට දැන් මම මෙතනින් ඉස්සරහට කතා කරන ට්‍රුත් ටේබල් ගැන සත්‍යතාව වගුවලට කතා කරොත් ඒ සත්‍යතාව වගුවල මේ අතරමැදි අවස්ථාවන් ගැන අපි කතා කරන්නේ නැහැ. රයිට්. ඉදිරියට යනකොට ඔයගලන්ට තේරෙයි ඒ අතරමැදි අවස්ථාවන් ඕන වෙන්නේ ප්‍රකාශයකට අදාළව එහෙම දෙයක් පෙන්වනකොට විතරයි. ඒ ඇරෙන්න අපිට ආදාන ටික සහ ප්‍රතිදාන තීරුව. රයිට්. ඉන්පුට් තීරුව සහ අවුට්පුට් තීරුව තිබ්බොත්, ඉන්පුට් තීරුව ටික සහ අවුට්පුට් තීරුව තිබ්බොත් SOP ප්‍රකාශයක්, POS ප්‍රකාශයක් ඒ දීලා තියෙන ට්‍රුත් ටේබල් එකෙන් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. ඒක හරි ලේසි. රයිට්. ඒතර අද අපි කතා බහ කරන්නේ ඔන්න ඔය ව්‍යුත්පන්න කිරීම කොහොමද සිද්ධ කරගන්නේ කියන එක ගැන. රයිට්. හරි. අපි එහෙනම් මාතෘකාව මම මෙතනට දාන්නම්. මේක ගැන ඔයගලගේ ටියුට් එකේ තියෙනවා. රයිට්. මම මෙතන විස්තර කිරීම ඔයගලන්ට කරන්න. එතකොට තව පැහැදිලිව තේරුම් ගන්න. Thank you.
පුතේක ආගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙන්නේ ඔෆ් කරගන්න හරි එතකොට මෙතන අපි කතා කරන්නේ දී ඇති සත්‍යතාව වගුවකින් SOP ප්‍රකාශයක් ලබා ගැනීම මම මෙතන සරල සත්‍යතාව වගුවක් අරගන්නවා පළවෙනි උදාහරණය විදිහට right එක තමන් ආදාන තුනක් පාවිච්චි කරනවා right ඒ ආදාන තුනට අදාළව අපි දන්නවා අපිට සත්‍යතාව වගුව පුරව ගන්න පුළුවන් ඉක්මනින් මේ විදිහට All right, kasun prashnayak ne. Right, ito kota apita me මම පේල ටිකක් පොඩ්ඩක් මෙහෙම වෙන් කරන්නම්. ආදාන ටික තේරුම් ගන්න ලේසි. ඔව් කුෂාර මම ලියලා කතා කරලා ඉවරෙන් පස්සේ ලියන්න පුළුවන්. එතකොට මේ ABC කියලා මෙතනදී අපි අරගන්නේ ආදාන. මම අපේ ප්‍රතිදාන තීරුව F අකුරෙන් නිරූපණය කරනවා. Right මේක ප්‍රතිදාන. Right. හරි. එතකොට මේ ප්‍රතිදාන තීරුව මම මෙන්න මේ විදිහට පුරවනවා මේ ප්‍රතිදානය යම් ආකාරයකට යම් සිද්ධියකට අදාළව තියෙන ප්‍රතිදානයක් අපිට කියන්න බෑ හැම ට්‍රුත් ටේබල් එකකම මේ ආකාරයේ ප්‍රතිදානයක් එනවා කියලා. එක එක සත්‍යතාව වගවල එක එක ආකාරයේ ප්‍රතිදාන එන්නේ. අපිට ඒක ගැන දැන් අධ්‍යක්ෂින් තියෙනවා එක එක ප්‍රකාශ වලට එක එක ප්‍රතිදාන න්‍යාවේ අවසාන තීරුව විදිහට. ඒතර මේ තීරුවත් මම එහෙම ප්‍රතිදාන තීරුවක් බවට පත් කර ගන්නවා. රයිට්. ඒතර මම මෙතනදී අරගන්නවා පළවෙනි එළියේ බිඳුව ඊළඟ පෙළියේ එක ඊළඟටත් එක ඊළඟටත් එක බිඳුව බිඳුව එක බිඳුව විදිහට හරි එතකොට මේක තමයි අපිට දීලා තියෙන සත්‍යතාව වගුව ආදාන තීරු තුනයි ප්‍රතිදාන තීරු එකයි දැන් ඕගලන්ට විභාගෙදී අපි ඉදිරියට කතා කරනවා දීලා තියෙන සංසිද්ධියකට අදාළව කොහොමද ප්‍රතිදාන තීරුවක් නැත්නම් මේ සත්‍යතාව වගුවක් නිර්මාණය කරගන්නේ කියලා. රයිට් ඒක අපි තව ටිකක් දුර යන්න ඕනේ මේක ගැන අපිට අදහසක් අරගෙන. එතකොට තමයි අපි ඒ තැනට එන්නේ. රයිට්. මෙතනදී අපි උපකල්පනය කරනවා අපිට දැන් මේ වෙනකොට සත්‍යතාව වගුව අපි අරගෙන තියෙන නැත්නම් අපිට දීලා තියෙන්නේ කියලා. රයිට්. එතකොට අපිට අවශ්‍ය නම් SOP ප්‍රකාශය ලියා ගන්න. ඔව් කුෂාර මම ඒකයි පුතේ කලින් කිව්වේ F කියන තීරුව මං අහඹු විදිහට පිරෙව්වේ මට හිතුණු විදිහට ඒක අපිට දීලා තියෙන මොකක් හෝ සිද්ධියකට අදාළව තමයි F තීරුව හැදෙන්නේ රයිට් මම මෙතෙන්දී උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ කියලා උපකල්පනය කිරීමක් කරා රයිට් හරි ඊළඟට අපිට දැන් වුමනා වෙනවා SOP ප්‍රකාශය සඳහා පද ටික පාවිච්චි කරන්න. රයිට්. ඔන්න ඔය පද ටිකට මේ බූලිය බීජ ගණිතයේ කියනවා ලස්සන නමක්. ඔබට කියනවා මින් ටර්ම්ස් කියලා. මින් ටර්ම්ස්. රයිට්. මේ මින් ටර්ම්ස් කියන්නේ මොනවාද? SOP ප්‍රකාශය සඳහා
භාවිතාවන පද. එතකොට මේ SOP ප්‍රකාශය සඳහා මොන පදද අපි පාවිච්චි කරන්න ඇත මොන තැන්ද කොහොමදේ පද ටික අඳුනගන්න. මේ පද ටික අඳුනගන්න අපිට කරන්න පුළුවන් හොඳමදේ කරන්න තියෙන දේ තමයි අපේ ප්‍රතිදානයේ අපේ ප්‍රතිදාන තීරුවේ තියන එක වැටිලා තියෙන තැන් නැත්නම් ප්‍රතිදානයේ එක ලෙස අපිට හම්බෙච්ච තැන් ටික අපි සලකා බලන්න ඕනේ. දැන් මේ සත්‍යතාවගු අරගත්තොත් එක කියලා වැටිච්ච තැන් හතරක් තියෙනවා. එතකොට මේ එක කියලා අපිට ලැබිච්ච ස්ථාන ටික සලකලා තමයි අපි දැන් ප්‍රතිදාන ටික නැත්තම් අපේ SOP ප්‍රකාශයට අදාළව තියෙන පද ටික නිර්මාණය කරගන්න හදන්නේ. Right? එතකොට මේ එක කියන තැන සැලකුවම අපි SOP එකට අදාළව තියෙන පදය අපි දැන් දන්නවා sum of product කියලා කියන්නේ ගුණිතයන්ගේ එකතුවක්. එතකොට ගුණිතයන්ගේ එකතුවක් අරගන්න නම් මුලින් අපි ප්‍රතිදාන තීරුවේ එක තියෙන තැන් සලකනවා. ඒ එක තියෙන තැන්වලට අදාළව ඉන්න මෙන්න මේ ආදාන සංයෝජන ටික. එක කියලා අවුට්පුට් එකේ වැටලා තියෙන තැනට අදාළව ඉන්න ආදාන සංයෝජන ටික තමයි පදය ලියා ගන්නකොට අපි පාවිච්චි කරන්නේ. රයිට්? ඒ කියන්නේ මෙන්න මේ පද මෙන්න මේ සංයෝජන හතර. රයිට්? ද පැහැදිලිව මේක තේරුම් ගන්න. ප්‍රතිදාන තීරුවේ එක කියලා ලකුණු කරලා තියෙන ස්ථාන ටික පාවිච්චි කරා. ඒගොල්ලන්ට අදාළව තියෙන ආදාන සංයෝජන ටික අපි පාවිච්චි කරා. Right? දැන් මේ ආදාන සංයෝජන දිහා බලලා අපි SOP ප්‍රකාශයට අදාළ වෙන min terms ටික ලියා ගන්න හදන්නේ නැත්නම් පද ටික ලියා ගන්නයි හදන්නේ. කොහොමද අපි මේ පද ටික ලියන්නේ? නා ඔතනදී අපිට වැදගත් වෙනවා SOP ප්‍රකාශය සඳහා භාවිතා වන පද ලියනකොට අපි අරගන්නවා මෙන්න මේ සම්මතය. බිඳුව කියලා සලකනවා විචල්ලයක අනුපූරණය වෙච්ච අවස්ථාව. ඒ කියන්නේ x bar එක විදිහට තියෙන අවස්ථාව. එක කියලා සලකනවා විචල්ලයේ අනුපූරණය නොකරන ලද අවස්ථාව. නැත්නම් අපි කියන එකට natural state එක ස්වභාවික අවස්ථාව කියලා. ඒතකොට බිඳුව තිබ්බොත් අදාළ විචල්ලයේ අනුපූරණය කියලා අපි සලකන්නේ. එක තිබ්බොත් අදාළ විචල්ලයේ යාගේ natural ආකාරයෙන් ඉන්නවා කියලා සලකනවා. මේක මේ SOP ප්‍රකාශය ලියනකොට අපි මේක කරන්නේ. කොහමද එහෙනම් අපි ලියන්නේ? පළවෙනි තීරුවේ පළවෙනි පේලියේ, ඒ කියන්නේ එක වැටිලා තියෙන පළවෙනි පේලියේ, ඒ කියන්නේ මේ පේලිය. අපිට තියෙන බිඳුව බිඳුව 1 කියන ආදාන සංයෝජනය. එතකොට බිඳුව කියන්නේ මෙතනින් අපි කිව්වා x bar කියන එක කියලා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන බිඳුව කියන්නේ a bar dot ඊළඟ එකේනා b bar මොකද බිඳුවේව දෙකයි එකකුයි තියෙන්නේ c කලින් තියෙන එක නිසා අපි c ව c විදිහට ලියන ඒ තීරුවේ ඉන්නේ බිඳුව b තීරුවේ ඉන්නේ බිඳුව c තීරුවේ ඉන්නේ එක මම මේ කතා කරන්නේ පළවෙනියට මම රතු පාටින් රවුම් කරලා තියෙන ආදාන සංයෝජනය ගැන ඒකට අදාළව අපි ගත්තොත් a bar dot b bar dot C කියලා අපිට ඒ පදේ ලියන්න පුළුවන්. හරි මේ කියපු දේ පැහැදිලිද? පවුලමයි මේ කියපු දේ පැහැදිලිද? Right, Anitaya.
හරි. හොඳයි. මට එහෙනම් කියන්න බලන්න මේ දෙවෙනි තීරුවට මොකක්ද එන්න ඕනි කියලා. දෙවෙනි තීරුවේ ඉන්න සංයෝජනයේ බිංදුව එක බිංදුව. කවුද දෙවෙනි තීරුවට එන්න ඕනි? අන්න හරි කවිෂ්ක, වෙරි ගුඩ්. නුවන්ත සීයකටත් බායකක් එන්න ඕන නේද? බිින්දුව එක බිින්දුවනි තියෙන්නේ. ඔව් ඔව්, ප්‍රශ්න තියෙනවා නම් අහන්න අකිල. ඔව් අන්න හරි, තත්සරණි. අන්න හරි, ඒක තමයි උත්තරේ. තවින්දු. ඔව් ඒක තමයි උත්තරේ, වෙරි ගුඩ්. අරුණාලු හරි, නුවන්ත දැන් හරි. හරි, එහෙමනම් දෙවෙනි තීරුවට අදාළව, දෙවෙනි තීරුව කියන අපි දෙවෙනියට මම සලකන තීරුව පේලිය රතු පාටින් කවර් කරලා තියෙන, ඒකට අදාළව අපිට ආදාන සංයෝජන ලියන්න පුළුවන්. බිංදුව එක බිංදුව තියෙන, ඒක නිසා අපි ලියනවා a bar dot b dot c bar. බිංදු පළවෙනි බිංදුව a bar, දෙවෙනි එක b, තුන්වෙනි බිංදුව c bar. Right. හරි, තුන්වෙනි පේලිය මම මේ තුන කියලා ලියන පේලියට අදාළව කවුද ඉන්නේ? ආන්න හරි, ලිසක්ය, වෙරි ගුඩ්. අකිල වෙරි ගුඩ්. තවින්දු. ඔව් තත්සරණි. අන්න හරි, බොහොම හොඳයි. දැන් කට්ටියට වැඩේ යහුවෙලා තියෙන්නේ නේද? බිංදුව එක එක තියෙන්නේ. එතකොට බිංදුව ලියන්නේ ඒ බාවලින් නේද? ඉතිරි දෙන්න එක එක කියලා ඉන්නේ. ඒ කියන්නේ b dot c. හඳයි, අපේ එක වැටිලා තියෙන අන්තිම කම්බිනේෂන් එක මම මේ හතර කියලා ඉන්ඩිකේට් කරන කෙනා, එයාව කොහොමද ලියන්නේ? දැන් ඔකල දන්නවා මේක a dot b dot c bar කියලා අපිට ලියන්න පුළුවන්. හරියට හොඳ. හරි, දැන් මේ වැඩේ පැහැදිලි. ඉතින් ඔය ටික ලියාගත්ත කියලා කියන්නේ රයිට්, මේ මින් ටර්ම්ස් ටික ලියාගත්ත කියලා කියන්නේ අපිට හරි ලේසියෙන් ඊළඟට SOP එක ලියන්න පුළුවන්. ඉතින් අපි SOP එක ලියන්න ඊළඟට කරන දේ තමයි මේ මින් ටර්ම්ස් ටික ධන ලකුණු වලින් එකතු කරලා පෙන්නනවා. රයිට්, මොකද SOP එකේ පද හතරක් තියෙනවා, ගුණිත හතරක් අපි ලියාගෙන තියෙනවා. ඔය හතර අපි මින් ටර්ම්, ඔය හතර නැත්නම් අපි මින් ටර්ම්ස් කියලා සලකපු හතර දෙනා පාවිච්චි කරලා ඒක ධන ලකුණු වලින් කනෙක් කරලා අපි පෙන්නනවා මෙන්න තියෙනවා අපේ SOP ප්‍රකාශය කියලා. රයිට්, ඒක නිසා මට SOP ප්‍රකාශය ලියන්න පුළුවන් F සමානයි. ඇයි මම F සමානයි කියලා ලියන්නේ? මගේ ප්‍රතිදානය මොකක්ද කියන එක තමයි මම මෙතනදී හොයන්නේ. එතකොට මගේ ප්‍රතිදාන තීරුව F තීරුවෙන් තමයි, නැත්නම් F අකුරෙන් තමයි මම පෙන්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රතිදානය සමානයි කියන එක මම F සමානයි කියලා ඉන්ඩිකේට් කරනවා. F සමානයි කියලා මට ලියන්න පුළුවන් A bar dot B bar dot C. මම මේගොල්ලන්ව වරහන් කරනවා. එකතු කිරීම a bar dot b dot c bar. කුෂාරි ඉන්න මං ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. plus a bar dot b dot c plus a dot b dot c bar. ඔය විදිහට අපිට පුළුවන් SOP ප්‍රකාශය ලියලා ඉවර කරන්න. කුෂාර අහලා තියෙනවා එතකොට F තීරුවේ ප්‍රතිදාන තීරුවේ තියෙන්න ඕනේ එකේව හතරද කියලා. අපිට කුෂාර එකේ ඒවා කීයද කියන එක තීරණය කරන්න බෑ පුතේ.
ඒක එක එක සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනවා. අපි මේ ට්‍රුත් ටේබලයක් අඳින්නේ තව ඉස්සරහට ගියාම තේරෙයි මොකක් හරි සර්කිට් එකක් හදන්න අවශ්‍ය වෙන සිද්ධියක් සඳහා. එතකොට ඒ සර්කිට් එක ඔටෝමැටිකලි දොරක් ඇරෙන එකක් වෙන්න පුළුවන්, AC එකක් ඔන් වෙන එකක් වෙන්න පුළුවන්, ෆෑන් එකක් රොටේට් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට ඒ අපිට කතා බහ කරලා තියෙන තත්වයට අනුව F තීරුවට එන එකේවා ගණන නැත්නම් අවුට්පුට් තීරුවට එන එකේවා ගණන වෙනස් වෙන්න පුළුවන්. Right? එතකොට මෙතනදී අපි කරන්නේ මෙතනදී මම කරලා තියෙන්නේ මම යම් අවස්ථාවක් උපකල්පනය කරලා මොකක් හෝ සංසිද්ධියකට අදාළව මේ විදිහට මගේ අවුට්පුට් තීරුවේ එක ඒවා වැටෙනවා කියන එක උපකල්පනය කරලා දාලා තියෙන එක. හරි. Right. හොඳයි. පැහැදිලිද මේක? හැමෝම කන්ෆර්ම් කරන්න පැහැදිලිද? හරි. එහෙමනම් අපි මේක ටග් ගාලා ඔයගොල්ලන්ගේ ෂෝට් නෝට් එකට දාගමු නේද? හරි. ලියා ගන්න බලන්න. රයිට් දැන් ඕගොල්ලන්ට SOP ප්‍රකාශයක් ලියන්න කියලා කිව්වම මෙහෙම මේ රතු පාටෙන් මම රවුම් කරලා තියෙන වගේ ඒව රවුම් කරලා එකේව රවුම් කරලා ලියන්න කියලා දෙයක් නැහැ. එකේව ටික බැලුවා, ඒකට දාලා තියෙන පද ටික ලිව්වා, SOP ප්‍රකාශය ලිව්වා. බොහොම සරලයි. කසොන් ඕකෙන් ඇත්තටම ගානක් එන විදිහ හදන්න පුතේ අපිට මේ දැනුම විතරක් මදි. අපි දැන් ඉස්සරහට කතා කරනවා Kmap කියලා කොටසක්. එතකොට ඒකත් කතා කරලා සංසිද්ධියක් කොහොමද ට්‍රුත් ටේබල් එකකට අපි පාවිච්චි කරගන්නේ කියන එකත් කතා කරනවා. ඒකත් කතා කරාම තමයි අපිට සම්පූර්ණ ගානක් මොන විදිහටද කියලා හිතාගන්න පුළුවන් වෙන්නේ. රයිට්. දැනට එතකොට මේ ගානට අවශ්‍ය වෙන කොටස් ටික තමයි අපි මේ පුරුදු වෙමින් යන්නේ. රයිට්. හරි ඉවර වුණොත් කියන ළමයි. එතකොට අපි POS එක කොහොමද ගන්න කියලත් කතා කරලා ඊට පස්සේ අපි ගණන් කීපයක් හදමු.
තමයි ඉවරණම් කියන්න right එක්කෙනෙක් ඉවරයි අනිත් අය right තාම ලියනයි ඉන්නවද ලිසක්ය තාම ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න එක ගැන තීරණයක් නෑ පුතේ මොකද මේ දැන් ආයි පොඩ්ඩක් කොරෝනා වැඩි වෙන තත්ත්වයක් තියෙන නිසා පොඩ්ඩක් ඉඳලා බලමු කියලා තමයි හැමසර් කෙනෙක්ම වගේ කතා බහ වුණේ
අපි පොඩ්ඩක් ඉඳලා බලමු. මොකද කලින් වතාවෙත් එක සතියයි අපිට ක්ලාස් කරන්න පුළුවන් වුණේ මේ විදියට පටන් අරගෙන. ඊට පස්සේ ආයි වැහුව දැන් නැවත වතාවක් ඒ වගේ තත්ත්වයක් තමයි මේ හැදීගෙන එන්නේ. ඒක නිසා පොඩ්ඩක් කලබල නැතුව මෙහෙම යමු. අවුරසිරු දාසේ නම් කරන්න බැරිවේ. මොකද දැන් ඉස්කෝල කීපයකත් කොවිඩ් පොසිටිව් කේසස් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මොහොතේ අපි පොඩ්ඩක් පරිස්සම් වෙලා මේ වැඩේ කරගෙන යන එක හොඳයි කියලා හිතනවා. එහෙමනොත් අපිට එහෙම නැතිනොත් මෙහෙමවත් අපිට කරගන්න බැරි වෙනවා. රයිට්. නිසා පොඩ්ඩක් ওই විදිහට යමු. ගිහිල්ලා බලමු මොකද කරන්න කියලා. හරි, තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි, එහෙනම් අපි යන් POS එකක් කොහොමද හදාගන්න කියලා බලන්න. දැන් POS එකක් ලබා ගන්න එක මම මේ එකම truth table එක මේ අපි උඩදී පාවිච්චි කරපු truth table එකම තමයි මම පහල පාවිච්චි කරන්නේ. right මොකද අපිට දීලා තියෙන ඕනම truth table එකකට SOP ප්‍රකාශයකුත් POS ප්‍රකාශයකුත් කියන දෙකම ලිවීමේ හැකියාව තියෙනවා. right ඒක නිසා මට ඒකත් පොඩ්ඩක් පෙන්වන්න අවශ්‍යයි ඕගලන්ට සහ එකම එක්කෙනාට අරගත්තම ඔය ආකාර දෙකම ඔයගලන්ට ක්ලියර් වෙනවා. රයිට්. එතකොට එහෙනම් ඊළඟ මාතෘකාව විදිහට මම දානවා. right එතකොට මෙතනත් මං පරණ පුරුදු විදිහට තරුණ විනාඩියක් ඉන්න හරි ABC කියන ආදාන තුනට අදාළව කලින් විදිහමයි මට කලින් සතියදා වගේ කොපි එකක් ගන්න තිබුණා නම් ලේසි නමුත් ඒකේ මම ඇඳලා කරලා තියෙන නිසා ඒක ගන්න ගියොත් මීට වැඩිය වෙලා යනවා ඒක කොපි කරගන්න. සමන්ටක් ගාලා මෙතන ලියන්න. හරි මනින් අගයන් ටික පුරවන්නම්. දැන් අපි මෙහෙම සත්‍ය දවගුවක් ආවොත් පුරවගන්නේ කොහොමද කියන එක ගැන දන්නවා. F තීරුව පෙර පරිදි මං ගන්නවා බිංදුව එක 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 බිංදුවයි බිංදුවයි එකයි බිංදුව. රයිට්. ඒ ටික නේද අපි අරගත්තේ. බලමු. හරි. එතන මේ කලින් තිබ්බ සත්‍යතාව වගේම තමයි. එතන මේකෙත් අපි මේක මේ තේරුම් ගන්න ලියා ගන්න නිසා මේවා ආදාන ප්‍රත්‍යාන කියලා නම් කරගන්න. දැන් අපි SOP ප්‍රකාශය ලියනකොට අපි අරගත්ත පදවලට අපි කිව්වා min terms කියලා.
POS ප්‍රකාශ ලියනකොට අපි ගන්න පදවලට අපි කියනවා max term කියලා. Max term. Right? එතකොට මේ තියෙන්නේ POS ප්‍රකාශය සඳහා ලබා ගන්නා පද. මෙතනදී ටිකක් විශේෂ දෙයක් වෙනවා. මේකෙදී අපි බිංදුව සලකන්නේ. බිංදුව සලකන්නේ x ගේ සාමාන්‍ය අවස්ථාව විදිහට. නැත්නම් විචල්‍යයක සාමාන්‍ය අවස්ථාව විදිහට. මේකේ අපි 1 කියන කෙනා සලකනවා විචල්‍යයක අනුපූර්ණ අවස්ථාව විදිහට. Right? එතකොට x කියලා ගන්නවා සාමාන්‍ය අවස්ථාව. Sorry, බිඳුව ගන්නවා විචල්‍යයක සාමාන්‍ය අවස්ථාව, 1 අරගන්නවා විචල්‍යයක අනුපූර්ණ අවස්ථාව කියලා. ඒ වගේම තමයි අපි මේ ලියන්නේ POS එකක්. POS කියලා කියන්නේ මොකද්ද? Product of sums. ඒ කියන්නේ එකතු වල ගුණිතයක්. එහෙනම් මේ max term එක කියලා එන පදය නැත්නම් term එක අපිට හම්බෙන්නේ එකතුවක් විදිහට. දැන් උඩ අපි ලිව්වේ ගුණිත විදිහටනේ. එහෙම අපි උඩ min terms ටික ලියනකොට අපි ගුණිත විදිහට ලිව්වේ. අපි එතනින් අරගත්තේ SOP එකක්. ගුණිත වල එකතුවක්. එතකොට අපේ පදයක් ඇතුළේ තියෙනුනේ ගුණිත. දැන් මෙතනදී අපි මේ ලියන්නේ එකතු වල ගුණිතය. ඒක නිසා පදයක් ඇතුලේ තියෙන්න ඕනේ එකතු ටික. හරි. ඒ වගේම තමයි අපි min term එක ලියනකොට අපි සැලකුවේ f තීරුවේ තියෙන එකේ ඒවා තියෙන ස්ථාන. නැත්නම් output එකේ එක වැටිලා තියෙන තැන්. POS එක ලියනකොට අපි සැලකන්නේ output එකේ බිඳුව වැටිලා තියෙන ස්ථාන ටික. Right, ඒ කියන්නේ කොතනද? මෙන්න මෙයාව සලකනවා. ඊළඟට මෙයාව සලකනවා. ඊළඟට මෙයාව සලකනවා. ඊළඟට මෙයාව සලකනවා. Right. ඒ වගේම තමයි ඒ බිංදු වලට අදාළව අපි max term එක ලියා ගන්නකොට අදාළ පදේ ලියනකොට කලින් අවස්ථාව වගේ බිංදුව කෙලින් තියෙන ආදාන සංයෝජන අපි සලකනවා අදාළ පදය ලියා ගන්න. රයිට්. කලින් විදිහම තමයි. ලොකු වෙනසක් නැහැ. කලින් එකේදී අපි output column එකේ එක තියෙන තැන් සලකුවා. දැන් අපි සලකනවා output column එකේ බිඳුව තියෙන තැන්. රයිට්. එතකොට එහෙම සලකලා අපි max term එක ලියනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මෙතන කියපු දේ ගැන සැලකිලිමත් වෙන්න. මෙතන මොකද්ද කිව්වේ? බිඳුව කියලා කියන්නේ විචල්‍යයේ සාමාන්‍ය අවස්ථාව, එක කියන්නේ විචල්‍යයේ අනුපූර්ණ අවස්ථාව කියලා අපි යොදා ගන්න ඕනේ. එහෙමනම් මේ පළවෙනි කෙනා අපිට මෙතන පද හතරක් තියෙනවා. පළවෙනි පේළිය අපි ලියනකොට ලියන්න ඕනේ කොහොමද? පළවෙනි පේළියේ ඉන්නේ බිඳුම තුනක්. ඒතර බිඳුව කියලා කියන්නේ POS ප්‍රකාශයට අදාළව විචල්‍යයේ සාමාන්‍ය අවස්ථාව. ඒ කියන්නේ බිඳුවේ නිරූපණය වෙන්නේ x. x කියලා කියන්නේ ඕනම අකුරක බායක නැතුව යාගේ තනි අකුර natural state එක. එහෙනම් බිඳුව 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 කියන්නේ කවුද? A එකතු කිරීම B එකතු කිරීම C. ඔව් very good අරුණලු. ඒක තමයි අපේ පළවෙනි පදේ වෙන්නේ. බිඳුව 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 බිඳුවේ නිරූපණය වෙන්නේ විචල්‍යයේ සාමාන්‍ය ආකාරය. ඒක නිසා බිඳුව 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 තිබ්බොත් අපි ලියන්නේ A එකතු කිරීම B එකතු කිරීම C. හරි මේක තේරුණාද? හැමෝම රිප්ලයි කරන්න මට මේක තේරුණාද?
දුවිඳු පුතේ කොතනද තේරුම් නැත්තේ? දුවිඳු අපි මෙතනදි කරේ බින්දුව තිබ්බොත් ඒ බින්දුවෙන් නිරූපණය වෙන්නේ. හරි, දුවිඳු අපි මෙතනදි කරේ දැන් බින්දුව තියෙන තැන තමයි අපි තෝරගන්නේ POS එකට අදාළව තියෙන පදය හදාගන්න. එතකොට ඒ පදය හදනකොට බින්දු වැදවිඳු ABC කියන විචල්‍ය තුන පාවිච්චි කරනවා. එතකොට අපි කරන්නේ අවුට්පුට් එකේ බින්දුව වැටලා තියෙන තැන්, ඒ කියන්නේ මෙන්න මෙයාට අදාළව තියෙන ආදාන ටික සලකලා බලනවා. ආදානවල තියෙන්නේ දුවිඳු, බින්දුව, බින්දුව, බින්දුව කියන ආදාන තුන. Right? එතකොට බින්දුව, බින්දුව, බින්දුව කියන ආදාන තුන max term එක විදිහට පාවිච්චි කරනකොට බින්දුව තියෙනවා නම් දුවිඳු අපි පාවිච්චි කරන්නේ ඒ විචල්ලයේ පෙන්නලා තියෙන natural state එක, සාමාන්‍ය තත්වය. ඒ කියන්නේ බින්දුවෙන් නිරූපණය වෙන්නේ A. එකෙන් තමයි නිරූපණය වෙන්නේ A bar කියන කෙනා. POS එක ලියනකොට. එතකොට පුතේ මෙතන තියෙන බින්දු තුනක්නේ. ඒක නිසා අපි ලියලා තියෙනවා A එකතු කිරීම, B එකතු කිරීම, C කියලා. පැහැදිලිද දුවිඳු? Right. අපි දෙවෙනි පේලිය කියලා කියන්නේ අවුට්පුට් එකට අදාළව, බින්දුවට අදාළව ලියන්න ඕන දෙවෙනි පේලිය අරගත්තොත් කොහොමද ඒක ලියන්නේ? එක බින්දුව බින්දුව. අන්න හරි තවිදු. Very good. තත්සරණි හරියට හරි. අකිල හරියට හරි, අනුරලු හරියට හරි. රයිට්, කොහොමද මේක ලියන්නේ? එක බින්දුව බින්දුවනේ තියෙන්නේ. කෝෂිලා හරියටම හරි. නුවන්ත හරියටම හරි. රයිට්, දෙවෙනි පේලියේ තියෙන්නේ එක බින්දුව බින්දුව. එක බින්දුව බින්දුව කියලා කියන්නේ එකෙන් නිරූපණය වෙන්නේ ඒ බා. POS එක ලියනකොට. එකතු කිරීම B එකතු කිරීම C. Right. හරි. ඊළඟ පේලිය. බින්දුව තියෙන තුන්වෙනි පේලිය. තත්සරණි උත්තරේ හරි. කසොන් උත්තරේ හරි. තවිද උත්තරේ හරි. අරුණලු උත්තරේ හරි. Right. එක බින්දුව එක තියෙන්නේ. එහෙනම් අපි ලියනවා A බා එකතු කිරීම B එකතු කිරීම C බා. Right. ඔව්, කෝෂිල නුවන්ත උත්තර දෙක හරි. හරි. ඔය විදිහටම අපිට හතරවෙනි පේලිය ලියන්න පුළුවන්. කොහොමද? ඔව්. බොහොම හොඳයි. ඔව්, කට්ටිය දැන් ලස්සන්ට වැඩේ අල්ලගෙන තියෙනවා. තවින්දු, කසුන්, අරුණාලු, අකිල උත්තර ඔක්කොම ටික හරි. රයිට්. කොහොමද අපි ලියන්න ඕනේ? A බා එකතු කිරීම B බා එකතු කිරීම C බා. රයිට්. ඒ විදිහට තමයි අවසාන එකේ ලියන්නේ. දැන් අපි POS ප්‍රකාශයට අදාළව පද ටික නිර්මාණය කරගෙන ඉවරයි. දැන් අපි POS ප්‍රකාශය ලියන්න ඕනේ. කොහොමද POS ප්‍රකාශය ලියන්නේ? අර කලින් විදිහම තමයි. කිසිම වෙනසක් නැහැ. Right? අපිට පුළුවන් ඒක ලියන්න මෙන්න මේ විදිහට. F සමානයි A එකතු කිරීම B එකතු කිරීම C. වරහන් ඩොට් එකක්. අපි ඩොට්ස් වලින් මේවා සම්බන්ධ කරන්නේ. A බා එකතු කිරීම B එකතු කිරීම C. ඩොට්.
ඒ බා එකතු කිරීම b එකතු කිරීම c බා dot a බා එකතු කිරීම b බා එකතු කිරීම c බා right අන්න හරි කවිෂ් right ඔය විදිහට අපිට ඉවර කරන්න පුළුවන් POS කියන ප්‍රකාශය හරි එන ලියාගමු නේද ළමයි right ඉන්න මං ස්ක්‍රීන් එක හදන්නම්
හරි එකෙක් ඉවරයි දෙන්නෙක් ඉවරයි සවලීනා ඉන්නවද Right. තව ලියන කෙනෙක් ඉන්නව නම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්න කීපයක් කරන්න. Right. මන්දැම් මේ ඔගලන්ට දෙන ප්‍රශ්නේ එක truth table එකකට අදාළව එයාගේ SOP එකයි POS එකයි දෙකම මට ලියලා ඕනේ. දැන් මෙතෙන්දී අපි මේ කොටස් දෙකක් විදිහට කරේ එකම table එකේ SOP එකයි POS එකයි හොයාගත්ත එක. Right. එතකොට ඕගොල්ලෝ තේක කොටස් දෙකක් විදිහට කරන්න අවශ්‍ය නැහැ. එකම truth table එකේ එකේව ටික සලකලා SOP එක ලියන්න පුළුවන්. බින්දු ටික සලකලා POS එක ලියන්න පුළුවන්. හැබැයි පටලගන්න නැතුව කරන්න. Right? හරි. ඔන්න එනම් ප්‍රශ්නය. හරි මේ තමයි පළවෙනි සත්‍යතාව වගුව තංගාල මේක ඇඳගෙන අදාළ SOP ප්‍රකාශයයි POS ප්‍රකාශය ලියන්න ඕන
රුසිර මේ මේ ටේබල් එකටම මින් ටර්ම් තීරුවයි මැක්ස් ටර්ම් තීරුවයි ගන්න පුළුවන් රයිට් එහෙම අරගෙන SOP එකයි POS එකයි ලියා ගන්න නෝ ප්‍රොබ්ලම් වෙන වෙනම අඳින්න ඕනේ නිපුන් හරියට හරි උත්තරේ හොඳයි අකිල වත්සැප් ෆෝන් නෑ මෙතන ටයිප් කරල ලෙවත් කමක් නැහැ ආරයිට් මට ඇවිල්ලා තියෙනවා ඉන්න මම බලන්නම් ඔව් අකිල හරියට හරි උත්තරේ හොඳයි තවින්දු බොහොම හොඳයි දෙක මේ ලේලේවල් තියෙනවා හොඳයි ඔව් SOP එක හරි POS එකත් හරි very good very good අරුණාලු SOP එක හරි තත්සරණි SOP එක හරි නිපුන්
ඔක්කො බලමු POS එක. Right. ඔව් POS එක හරි නිපුන්. බොහොම හොඳයි. කවිෂ්ක කො බලමු. කවිෂ්ක මින්ටර්ම් එක්ස්ටර්ම් තීරු දෙකකට ගන්න පුතේ. Right. අයක තීරු ලියාගෙන තියෙනවා. නමුත් තීරු දෙකක ලියන්න වඩා හොඳයි. ඔව් SOP එක හරි POS එකත් හරි. බොහොම හොඳයි. Right. මේ කවුද? මට උත්තරයක් රසිරු නේද? රසිරු. Right. කොබලම රසිරු. රසිරු රසිරුත් මින්ටර්ම් එක්ස්ටර්ම් තේලි දෙක අරගන්න පුතේ පැහැදිලිව වෙන් කරලා. ලිසක්යා SOP එක හරි. අරුණලු POS එක හරි. තත්සරණි POS එක හරි. රසිරු කොබලන්න හරි රයිටකේ හරි SOP එක හරි. ඔව් POS එකත් හරි. බොහොම හොඳයි. හරි අපි කොහොමද මේක SOP එකයි POS එකයි ලියන්නේ? ටක් ගාලා බලමු. නුවන්ත කොබලන්න. ඔව් SOP එක හරි. නුවන්ත POS එකේ පොඩ්ඩක් බලන්න පළවෙනි පදේ පොඩි ගැටලුවක් තියෙනවා. අනිත් පද ටික හරි. පළවෙනි පදේ මම හිතන්නේ මිස්ටේක් එකක් දන්නේ නැහැ වට. මිස්ටයිප් වෙලා දන්නේ නැහැ. රයිට් මන්ද මේක කරනවා බලන්න ඔගොල්ලෝ නිවැරදිව වැඩේ කරගත්තද කියලා. මං අලුතෙන් තීරු දෙකක් ගන්නවා මින් ටර්ම් සහ මැක්ස් ටර්ම් ලියා ගන්න. මින් ටර්ම්ස් ටික මේවා පාවිච්චි කරලා ලියන්න පුළුවන්. මින්ටර්ම් එක මෙතන ලියන්න පුළුවන් A bar dot B bar dot C bar. මෙතන ලියනවා අපි A bar dot B bar dot C. මෙතන අපිට ලියන්න පුළුවන් A bar dot B dot C. මෙතන ලියන්න පුළුවන් A dot B dot C bar. Right. එතකොට ඔය ටික පාවිච්චි කරලා මට පුළුවන් SOP එක ගැටලුවක් නැතුව ලියන්න. මගේ SOP එක වෙන්නේ මොකද්ද? F සමානයි. ගොඩක් අය මට මේ උත්තරය එවලා තිබුණා. Right. F සමානයි A bar dot B bar dot C bar plus A bar dot B bar dot C plus A bar dot B dot C plus a dot b dot c bar. Right. එතකොට min terms ටික සලකලා අපිට SOP එක ලියන්න පුළුවන්. ඊළඟට මම සලකනවා max terms ටික. ඒ කියන්නේ මගේ බිංදු ටික. Right. බින්දු ටික සැලකුවාම මගේ මැක්ස් ටර්ම්ස් වෙන්නේ මොනවාද? පළවෙනි බින්දු රදාලා තියෙන බින්දුවයි එකයි බින්දුව. ඒ කියන්නේ A plus B bar plus C. දෙවෙනි බින්දුවට අදාළව තියෙන එකයි බින්දු දෙක. ඒ කියන්නේ A bar plus B plus C.
තුන්වෙනි එකේ තියෙන 1.1 කියන්නේ a bar plus b plus c bar අන්තිම එකේ තියෙන්නේ එකේව තුනක් ඒ කියන්නේ a bar plus b bar plus c bar right එතකොට මට ලියන්න පුළුවන් POS එක ඒකත් මට F සමානයි කියලාම ලියන්න පුළුවන් මොකද එකම ෆන්ක්ෂන් එකට තමයි මේ SOP එකයි POS එකයි කියන දෙකම සම්බන්ධ වෙන්නේ එකම ෆන්ක්ෂන් එකට right ඒ නිසා F සමානයි කියලා තමයි දෙන්නම අපි ලියන්නේ right එතකොට මෙතන අපි ලියන්න පුළුවන් F සමානයි A plus B bar plus C dot A bar plus B plus C dot A bar plus B plus C bar dot A bar plus B bar plus C bar. Right? මේක තමයි POS එක විදිහට අපිට සලකන්න වෙන්නේ. Right? ගොඩක් අය මේක නිවැරදිව ලියලා තිබුණා. අඩුපාඩු තියනයි ඉන්නවා නම් හදාගන්න. විනාඩියක් දෙන්නම් හරි. තාම අඩුපාඩු හදාගන්න ඉන්නවද? හරි. එහෙමනම් මේ දෙවෙනි ගානේ මම දැන් ඊළඟට දෙන්න තියෙන ගාන පොඩ්ඩක් හිතලා කරන්න තියෙන දෙයක්. Right? මොකද්ද මේක හිතලා කරන්න තියෙන දේ? මෙතන මුලින් ඕගොල්ලෝ truth table එක ඇඳ ගන්න ඕනේ. මම යම් ප්‍රකාශයක් දෙන්නේ ප්‍රකාශයට අදාළව truth table එක ඇඳලා අවසානට හම්බෙන තීරුව තමයි output තීරුව ඒ තීරුව පාවිච්චි කරලා SOP ප්‍රකාශයයි POS ප්‍රකාශයයි නිර්මාණය කරන්න ඕන right හරි මේ තමයි ගාන excuse me A සමානයි excuse me x bar plus y dot z bar ඔකෝෂාර හතරම ඉවරයි x bar plus y dot z bar යන ප්‍රකාශයට අදාළ සත්‍යතා වගුව නිර්මාණය කර එමගින් SOP හා POS ප්‍රකාශ ව්‍යුත්පන්න කරන්න ව්‍යුත්පන්න කරන්න කියන්නේ අරගන්න කියන එක තමයි. Right දැන් මෙතන truth table එකක් ඕගොල්ලෝම ඇඳ ගන්න ඕනේ.
එතකොට අර අතරමැදි අවස්ථාවන් ඕගලන්ට අඳින්න පුළුවන් අපි ඒ ගැන කතා බහ කරලා තියෙනවා මුලින්ම x bar plus y dot z කියන එකට truth table එක ඇඳ ගන්නවා ඒ ඇඳගෙන අන්තිම තීරුවේ එක සහ බිංදු පාවිච්චි කරලා අදාළ SOP සහ POS ප්‍රකාශ අව ගන්නවා right කරන්න බලන්න දැන් මේකේ truth table එක හදාගෙන යනකොට නේද අපිට මුලින් ඕනා වෙනවා x y z වලට අදාළව තියෙන combinations ටික ඊළඟට අපි කාවද මුලින් හදාගන්නේ ඔයාලට අවශ්‍ය නම් x බව හදන්න පුළුවන් අවශ්‍ය නම් z බව හදලා y z බව කියන එක හදාගන්න පුළුවන් right දෙක විදිහකදී අපි z බව හදලා YZ බා හදලා ඊළඟට X බා එක හදාගෙන ඊළඟට පුළුවන් අවසාන
දෙකර ගණන නේද? ඒ කියන්නේ අවසානට අපිට හම්බෙන්නේ a වලට අගයක්. නේද? a සමානයි කියලානේ තියෙන්නේ. එතකොට a වලට අගය ගන්නකොට මේ තීරුවයි එකතු කරලා තමයි අපිට ඒව හොයාගන්න පුළුවන් වෙන්නේ. Right, ඊට පස්සේ a තීරුවේ හම්බෙන එක සහ බිංදුව වලට අදාළව අපිට SOP එකයි POS එකයි අරගන්න පුළුවන්. ඉරවෙන අය ඉන්නව නම් පොඩි උදව්වක් ඔය දුන්න. ඔව් අකිල SOP එක ලියනකොට තමයි ඔයා ඔය කියන විදිහ POS එක ලියනකොට ඕකේ අනිත් පැත්ත සලකන්නේ right හරි ලිසක්යා අපි ඊළඟ දවසේ මේක විස්තරාත්මකව හදමු දුව එතකොට බලමු කොහොමද කියලා right මම දැන් මේ මොහොතේ ඔයගලන්ට ඔය හිතලා ප්‍රකාශයක් දීලා තියෙන එක නිසා මේක මාත් වර්ක් අවුට් කරලා බලන්න ඕනේ හරිද කියන එක දුවගේක right දැන් 4:29 තීර නිසා මම අදට මෙතනින් session එක නතර කරනවා ඊළඟ දවසේ මේක හදලා තමයි අපි ඊළඟ කොටසට යන්නේ right ඒක නිසා හැමෝම ලෑස්ති පිට ඉන්න මේ දේවල් ටික හදාගෙන එතකොට වැරදි නිවැරදි කිරීම කරගන්න පුළුවන් right hari gillenne ehanam addata man metenin session ekak nathara karanawa labana satiyet me welawata 2023 second group ekek kattiya poddak nathara wenna api raya welawak gana katha karagannone eka kohomada kiyala balanna anith kattiya liyunaata kamak naha